Okay, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද SVG icon එකක් අපේ වෙබ්සයිට් එකට link කරගන්න කියලා. ඒ කියන්නේ වෙනම SVG icon එකක් තියෙනවා. ඒක අපේ වෙබ්සයිට් එකට දාලා කොහොමද අපි මේ වෙබ්සයිට් එකේ icon එක style කරන්න කියලා, color එක වෙනස් කරගන්න කොහොමද කියලා අපි කතා කරමු. මේකදී SVG ගැන කතා කරනවා නම් SVG කියන්නේ ඕන retina display එකට දාන්න පුළුවන්. ඕන කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් වෙන්නේ සාමාන්‍ය PNG use කරනකොට ලොකු screen වල, කියන්නේ Mac වගේ screen වල ගන්නකොට අපි size එක උඩවට දාලා තියෙනවා නම් screen එක ලොකු කරනකොට retina display වල වගේ පොඩ්ඩක් blur වෙලා පේනවා. මේ SVG කියන එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. SVG use කරන කට්ටිය දන්නවා SVG කියන්නේ මොකක්ද කියලා. දන්න ඇතියට මම ඒක කිව්වේ. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ clean interface එකක් ගන්න, clean icon interface එකක් ගන්න ගොඩක් උදව් වෙන type එකක් තමයි SVG කියන්නේ. Okay. මම ඉස්සෙල්ලාම අපේ document එක open කරගන්න. ඒ කියන්නේ HTML එකක් මම open කරගන්නම්. ඔයාලට ඕනේ කියලා හිතන්න. ඔයාලා වෙබ්සයිට් එක තියෙනවා. ඔයාලට ඕනේ SVG icon එක link කරගන්න මේකට. මුලින්ම එකට කරන්න ඕනේ දෙයක් තියෙනවා. මම මේක open කරගන්නම් අපේ web browser එකේ. මේ විදිහට මම ගිහලා ඉතින් open කරනවා. මෙතන මොකුත් පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඕනේ SVG එක link කරගන්න. අපි ඒකට SVG icon එක මුලින්ම download කරගන්නවා. ඒකට මම යනවා Flaticon කියන එකට. Flaticon.com කියන එකට ගිහිල්ලා මෙතනදී අපි සිලෙක්ට් කරගන්නවා අපිට ඕනේ icon එක. මම මෙතනින් දැන්ට සිලෙක්ට් කරගන්නවා Facebook කියන icon එක. Facebook මාකරේ icon එකක් අපි යූස් කරන icon එක. color icon එක නෙමෙයි, මොකද අපිට color කරගන්න පුළුවන්. ඒක පස්සේ අපි දැනට මේ වගේ black and white icon එකක් සිලෙක්ට් කරගන්නවා. අපි හිතමුකෝ අපිට ඕනේ මේ icon එක කියලා. මේ click කරා. එතකොට මම මෙතනින් ගිහිල්ලා මෙතන SVG කියන එක click කරලා මේක download කරගන්නවා. මේක ප්‍රී ඔයාලට choose කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. license version එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපේ SVG icon එක download වුණා. මම ඒක ගිහිල්ලා download edge තැනට යනවා. ගියාට පස්සේ මම ඒක මෙතන තමයි මගේ දැන් download වෙලා තියෙන්නේ. මම මේක double click කරලා open කරගන්නවා. Chrome එකෙන් මම මේක open කරගන්නවා. open කරලා සාමාන්‍යයෙන් SVG එකක් අපි වෙබ්සයිට් එකට දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේකේ එන කෝඩ් එකක්. අනිවාර්යෙන් කෝඩ් එක ජෙනරේට් වෙනවා. ඒ කෝඩ් එක දාන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. දැන් මෙතන කෝඩ් එක බලුවට පස්සේ control u එකක් වගේ ගහුවට පස්සේ paste source කියලා පස්සේ මෙන්න මේ වගේ දිග කෝඩ් එකක් එනවා. එහෙන කැතයි. දැන් ඔයාලා දැන් මෙහෙම copy කරලා ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන් paste කරොත් මේ විදිහට එහෙන තඩිවට පේනවා කෝඩ් එක. මෙතන හැබැයි ඔයාලගේ මෙතන SVG එක ඇවිල්ලා නැහැ. මම ඒක ක්ලෝස් කරගන්නවා. මේ විදිහට කරලා ඔයාගේ වෙබ්සයිට් එකට ගිහලා බලුවොත් මෙතන ගිහලා අපි මේක තමයි අපේ වෙබ්සයිට් එක. මේ විදිහට ලොකුවට පෙන්නනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ link කරන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති. මෙතන එහෙන ලොකු කෝඩ් එකක් වදිනවා. මෙතන මේ විදිහේ හෙන ලොකු කෝඩ් එකක් වදිනවා. මේක අපිට ඕනේ නැහැ. මේක අපිට මේ විදිහට දැන් තව icon එකක් දැම්මොත් මෙතෙන්ට තව මේ වගේ ලොකු කෝඩ් එකක් වදිනවා. අපිට ඒක ඇත්තටම එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේකට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මම අද කියන්න හදන්නේ. ඒකට පොඩි කෝඩ් එකක් තියෙනවා. ඉතින්ලා මේ icon එක ඕනේ නැහැ. මම මේක අන්ඩු කරගන්නවා. ඒ කියන්නේ අපේ document එකේ තිබ්බ විදිහට මුකුත් නැහැ. මෙතනින් ගිහලා වල මෙතන බැලුවොත් හරි මුකුත් නැහැ. ඒකෙදි තියෙනවා මෙන්න මේ විදිහේ tag එක. මම ඒක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්න ඕන කොහොමද අපි මේ ඒ ටැග් එක යූස් කරන්න කියලා. ඒකට තමා මෙතනට ගිහිල්ලා ඔයාලට පොඩි ටැග් එකක් තියෙනවා. ඒක ඔයාලගේ ඩොකියුමන්ට් එකේ යටින්ම හෝ උඩින්ම දාගන්න. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. කොයි දැම්මත් වෙනම ෆයිල් එකක දාලා link කරගන්නවා නම් ඒක තවත් ඔයාලගේ ඩොකියුමන්ට් එක clean. මෙතන යටට ගිහිල්ලා මෙන්න මේ මම දෙන කෝඩ් එක මෙන්න ගිහලා paste කරගන්න. paste කරගත්තට පස්සේ මෙතන SVG කියන එක open වෙලා මෙතන bracket වලින් වැහිලා තියෙනවා. මේක දැනට තියෙන්නේ display none කියන එක යටතේ. මේක display මේක ගැලෙවුවොත් automatically මේ අපි දාන code එකත් පෙන්නනවා. ඊට පස්සේ මෙතෙන්ට දාන්න ඔයා අතනින් ඔයා ගත්ත icon එකේ code එක. ඒ කියන්නේ දැන් මේ ගන්නවනේ code එක. මෙතනදී දාන්නේ සම්පූර්ණ මේ code එකම නෙමෙයි. එතනදී දාන්නේ මෙන්න මේ විදියට. එකක් තමා ඒ ටැග් එක තමා බ්‍රැකට් එක ඇතුළේ ඇරලා symbol ඊට පස්සේ මෙතන දෙන්න ID එකක් මේ ID එක හින එකට වෙනස් වෙනවා දැන් ඔයා මෙතන ID කියන්නේ මේකට දාන නම වගේ තමයි දැන් ඔයා දාන්න හදන FBI කියන්නේ මම මෙතන දාන FB_FB_ icon කියලා ඊට පස්සේ අනිත් property එක තමයි view box එක කියන එක මේක එන්නේ view capital B box කියන එක equal කියලා මේ විදිහට එන්නේ දාලා මෙතන මේක වහන්න ඊට පස්සේ automatically symbol එක වැහෙනවා ඊට පස්සේ මෙතන view box කියන එකට ඔයා ගන්න ඩවුන්ලෝඩ් කරගත්ත හරි icon එකේ මේ page source කියන පස්සේ මෙතන පේනවා මේ view box කියලා එකක් තියෙනවා. ඒකත් මෙන්න මේ number එකක් තියෙන. මේ number එක තමයි ඔයා ගන්න ඕනේ. මේ අනිත් ඒවා මුකුත් කතන්දර ඔයා මුකුත් දාන්න ඕනේ. number එක අරන් කෙලින්ම ඔයා මෙතන view box කියන එකට දාන්න. දාලා ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක ඇතුලේ තියෙන path එක තමයි දාන්න තියෙන්නේ. path එක හරිය එකන මේ G කියන group වෙලානේ තියෙන්නේ එහෙම අනිත්ව ඕනේ නැහැ මේ path එකයි තව එනවා line කියලා එනවා එහෙම එක එක ඒවා එනවා ඔයා මේ දාන්න ඕන අන්නේ path කියන එක විතරයි ඒක විතරක් copy කරගන්න මුගක් ඒවා කියන්නේ path කියලා ඒක ගෙනිලා මෙතෙන්ට දාන්න දාලා අපිට මේ style එක fill කියන එක ඕනේ නැහැ දැනට ඒක අයින් කරගන්න ඊට පස්සේ ඔයාට මේ FB කියන icon එක ඔයාට document එකේ ඕන තැනක use කරන්න පුළුවන් පොඩි code එකේදී මෙතන ගොඩක් වුණාට ඒක ඔයාලට හැම තැනදම use කරනවා. ඔයා හිතන්න තව icon එකක් දානවා කියලා Instagram කියලා. මෙතෙන්ට මම යටින් ඒකම copy කරලා දාගත්තා. ඊට පස්සේ මම මෙතෙන් ගිහලා තව icon එක මෙහෙම download කරගන්නවා. මම Instagram එක download කරගන්න දැනට. මේ විදිහට මම මේ icon එක download කරගන්නවා. ඩවුන්ලෝඩ් කරලා මම ඒක ඕපන් කරගෙන ඒකේ right click කරලා paste source ගිහිල්ලා මේකේ තියෙන view box code එක copy කරලා ඔයාගේ මේ view box එකට දාගන්නවා ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන line wrap කරගන්නම් මම දැනට මෙතන මේ path එක මෙතනින් පටන් අරන් මෙහෙම ගිහිල්ලා මෙතනින් ඉවර වෙලා තියෙනවා මේ SVG කියන එක අපිට ඕනේ ඒ path එක තමයි මෙතන දාන්න ඕනේ okay මේ විදිහට දාගත්තා. ඔයා මෙහෙම දැම්ම කියලා දැන් අපේ සයිට් එකේ මෙහෙම කොහෙවත් එක පෙන්වන්නේ නැහැ. ඒතකොට දැන් ඔයාලට මෙතන මේ මෙහෙම දාන එකේ ලේසිම ක්‍රමය තමයි අර විදිහට එක එක දදා හැමතැනම ඉන්න ඕනේ. මෙන්න මේ මෙතෙන්ට මේ දැන් මම Insta එක දාපු ඉඳන් මම මෙතෙන්ට Insta කියලා දාගන්නවා. මේක Insta icon එක ඉඳන් මේ විදිහෙන් දාන ඔයාලට ඊළඟ පාර කරන්න තියෙන්නේ මෙන්න මේ ID එක විතරයි call කරන්න තියෙන්නේ. automatically ඒතකොට මේ icon එක ඔයාගේ document එකේ ඕන තැනක use කරන්න පුළුවන්. වයිතන්න මේ ෆයිල් දාලා වෙනවා මේක link කරගෙන ඉන්නවා. අපිට ඕනේ document එකේ මෙතෙන්ට Facebook කියන icon එක අපිට link කරගන්න ඕනේ. එතකොට අපි link කරගන්නේ මේ විදිහට. මෙතන දානවා SVG bracket කරලා දාලා වහලා මේක ඇතුලේ දානවා අපි use කරන්න හදන අර ID එක. ඒ කියන්නේ මෙන්න මේ icon එක මට පෙන්වන්න ඕනේ මෙන්න මෙතනදී කියලා තමයි කියන්නේ. එතකොට මෙතන දානවා bracket කරලා use දානවා x link එක තමයි set වෙන්නේ මෙතෙන්ට x link .href මේක තමයි code එක මම මේ code එක ඔන්න ඔයාලට යටින් දාලා තියන්නම් මෙතෙන්ට දානවා equal double quote එක ඇතුලේ hash දාලා අපි දාගත්ත මෙතන id name එක මේ name එක මෙතෙන්ට දාගන්නවා මේ විදිහට දාලා මේක වහගන්නවා sorry මේ විදිහට වහගන්නවා එතකොට මේ icon එක link වෙලා තියෙන අපේ document එකට. ඒ කියන්නේ අපේ මේකට මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට හිතමු අපේ Instagram එක ඕන කියලා මේකම copy කරගත්තා. ඔයාලට simply කරන්න දෙන්නේ මෙතෙන්ට ගිහිල්ලා ඔයාලා දාගත්ත icon එකේ ID එක විතරක් ගෙනල්ලා මෙතෙන් දාන්න. මේ විදිහට. මේ විදිහට ලස්සනට මේ විදිහට link කරලා දෙනවා. ඔයාලා මෙහෙම zoom කරාට මේක මේ කොහෙවත් කැඩලා බිඳලා blur වෙලා මුකුත් වෙලා පේන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඕන නම් මේක wrap කරගන්න. මෙහෙම මම මේ cut කරලා මම මේක දාගන්නවා FB icon කියලා. ඒක ඇතුළට දාලා මේ SVG එක. දැන් මට ඕනේ FB icon එක blue color වෙන්න. එතකොට මම style එකේදී කරන්නේ ඔයාලා style කරනවා නම් දාන්න මේ ටික CSS එකට ගිහිල්ලා මේකේ SVG කියන එකට මම දෙන fill එකක්. fill කියන්නේ ඒකට ඇත්තටම color එකක් අපි දෙන්න හදන්නේ. දැන් මම මෙතන දෙනවා මන්දරට මේක සිලෙක්ට් කරලා මම මෙතෙන් drag and drop කරගන්නවා blue color එකට මම කරන්නේ Facebook එකේ මේ color එක කියලා මම හිතන්නම් මේ කියලා save කරගන්න. එතකොට මම කරලා තියෙන්නේ FBI icon එක SVG කියන icon එක color වෙන්න කියලා. මෙන්න මේ විදිහට color වෙනවා. එතකොට අපිට මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට width එක කීයක්ද වෙන්න ඕනේ? width එක 20 px ඊට පස්සේ height එක කීයක්ද වෙන්න ඕනේ? height එකත් 20 px කියලා වගේ දෙනවා. එතකොට මේ විදිහට චූටි වෙලා මේ විදිහට අපිට ඕන විදිහට optimize කරගන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි මේ icon එක. ඒ කියන්නේ මේ icon එක තව තැනකුණොත් ඔයාලට මෙන්න මේ වගේ ලොකු code එකක් copy කරගෙන ඉන්න එපා. ආයෙ use කරනවා නම් ඔයාලට simply කරන්න තියෙන්නේ මේ ටික මෙහෙම copy කරගත්තා ඕන තැනකට ගිහලා දාලා මේ ID එක ඕනනම් FBI icon එක ඕනනම් මෙහෙම නැත්තම් තියෙන ඔයාගේ ID එක දාන්න තියෙනවා. මම හිතන්නේ මේක ගොඩක් useful වෙනවා ඔයාලට ඉස්සරහට web development කරනකොට. ඔයාලා දැන්ට කරනවා නම් ඒක use වෙනවා. මේ විදිහට තමයි සාමාන්‍ය SVG icon link කරගන්නේ. තව තියෙනවා එකේ ක්‍රම. මේක තමයි මම හිතන්නේ ලේසිම ක්‍රමය අපිට දාන්න පුළුවන්. මේක try කරලා බලන්න මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. මම මේක මේ දාන code ටික මම ඔයාලට මේ වෙනම description එකේ දාලා තියන්නම් කොහොමද අපි use කරන්න කියලා. Okay වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. තව කට්ටියන්ට ඕන වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share පාරක් දාන්න. Okay එහෙනම් අදට සුබ දවසක්.